ශරීරයේ අවයව වලින් එම අවයව හිමි පුද්ගලයාගේ චරිත ලක්ෂණ හෙළදව කර ගැනීම ඈත අතීතයේ සිටම භාවිත කළ විශේෂිත ශාස්ත්‍රයක්. අද මේ කතා කරන්න යන නාසයේ හැඩය අනුව පෙන්වන චරිත ලක්ෂණ ඔබගේ නාසයේ හැඩයට මේ කියන ලක්ෂණ තියෙනවා නම් මට පල්ලෙහා දෙන කමෙන් වල දාන්න අමතක කරන්න එපා. අපි බලමු නාසයේ හැඩය අනුව මොනවද ඒ ලක්ෂණ කියලා. අංක 1 විශාල නාසය. විශාල නාසයෙන් බලය, නායකත්වය සහ තනියම කටයුතු කිරීමේ දැඩි කැමැත්තක් පෙන්눔 කරනවා. විශාල නාසයක් හිමි අය අන් අයගේ අනපිළිපැදීම කැමැත්තක් නොදක්වයි. එම නිසා ඔවුන් වෙනත් කෙනෙකු යටතේ වැඩ කිරීම එතරම් කැමැත්තක් දක්වන්නේ නම් නැහැ. කුඩා ප්‍රමාණයේ කාර්යයන් සඳහා තම දායකත්වය සැපීම ඉදිරිපත් නොවන මොවුන් තරමක මානයෙන් යුක්ත වෙනවා. අංක 2 කුඩා නාසය. කුඩා නාසයක් හිමි හය කණ්ඩායමක් සමග කටයුතු කිරීමේ ඉතාම දක්ෂයි. මොවුන් නැවත නැවත කිරීමට සිදුවන කම්මැලි වැඩක් වුවත් අතහැර දමා පලා නොයයි. මොවුන් සතු නිර්මාණාත්මක පරිකල්පන ශක්තියක් යොදා ගනිමින් තනියම යම් යම් දේවල් කිරීමේ හැකියාව ඇත. නමුත් මොවුන්ගේ කිපෙන සුළු බව නිසා සමහර අවස්ථාවල කලකිරීමට පත්වේ. අංක 3 දිගුනාසය. දිගුනාසයක් හිමි අය ව්‍යාපාර කටයුතුවලදී මෙන්ම පොදු කාරණාවලදී හොඳ දැනීමක් සහිතව කටයුතු කරන අතර දිනු වීමට දැඩි කැමැත්තක් දක්වනවා. සුවාදීනම කටයුතු කිරීමට පියමුන් සතුව ඉතා හොඳ නායකත්ව කුසලතාවක් පවතිනවා. අංක 4 දිගින් අඩු මහත නාසය. මේ ආකාරයේ නාසයක් හිමි අය ගැටලුවකට විසඳුම් සැවීමේදී සෑම විටම නව මානයක් සොයා ගන්නවා. නව අදහස් සහිත මොවුන් විවුත්‍ර මානසක් යුක්ත වුවත් සමහර දේවල් ප්‍රකාශ කිරීම හැඟීම් වලට අනුව යටපත් කර ගන්නවා. අංක 5 රැල්ලක් සහිත නාසය. රැල්ලක් සහිත නාසයක් හිමි අය නාසයේ හැඩය නිසාම ඉතා ඉක්මනින් මතකයේ රැඳෙනවා. මොවුන් ස්වභාවයෙන්ම විනෝදයටම ලැබි විනෝදයෙන් කාලය ගත කරන්නට කැමති පිරිසක්. අංක 6 ගැටයක් සහිත නාසය. නාසයේ මැද ගැටික්ටස් සහිත නම් එම පුද්ගලයන් ස්වභාවයෙන්ම හිතුවක්කාර ගතියෙන් යුතු දියුණුවට වැඩි කැමැත්තක් දක්වන අයයි. මොවුන් ඉතා හොඳ පෞරුෂයකින් යුක්ත අතරම නායකත්ව කුසලතාවලින් යුක්තයි. ඉවසීමෙන් යුතුව යමක් සංවිධානය කිරීමේ හැකියාව මොවුන් සතුව පවතින අතර කාර්යක්ෂම එම කාර්ය සිදු කරයි. අංග 7 ඉහළට හැරුණ නාසය. අක්කොටින් ඉහළට හැරුණ නාසයත් සහිතය සර්වවාදීන් වන අතර කාරුණික හදවතක් සහිතයි. අන් අයට උදව් කිරීමට කැමැත්තක් දක්වන මොවුන් පවුලේ අය සහ යාළුවන් සමග හොඳ බැඳීමක් පවත්වාගෙන යයි. අපි මේ කතා කරමු නාසයේ ලක්ෂණ ඔයාලටත් තේරෙනවා නම් අපිට පල්ලෙහා තියෙන කමෙන්ට් වල දාන්න අමතක කරන්න එපා. ඔයාලගේ යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ ෂෙයා කරන්න. මෙවැනි තොරතුරු එසෙනින් දැනගැනීමට මගේ channel එක subscribe කර bell icon එක click කරන්න. ස්තුතියි.